යි තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමතනාටම. පින්වත්නී දිනින් දින වෙනස් වන ජීවිතය තුළ ධර්මානකූල සැනසුමක් ලබා ගනමින්, මෙදුක්ඛිත වූ සසරගමනින් එෙතරව උතුමූ නිර්වාණ මාර්ගයට අවතීරණ බිම්ම සඳහා, ගේ ලෞකික ජීවිතය වගේම ලෝකොත්ත්‍රර ජීවිතයත් සුකතිගාමී කරගන්න ආකාරය පිළි බඳව, ඔබට මග කියයාදමින් බෞ්ධ හර උපහනී නාලිකාභ සෑම සිකුරාදා දවසකම ඔබ බිෙනිබෙන් සනිිබහේදන ඒ කරන සුපසං ජීවිතය ධර්ම සෑකච්ාමීයේ වැඩසටහන අදත් ආරම්භ කරන්නටයි සෝදා නම්බාන්නේ. සදයවත්න්නේ අදත් සුපපුරුදු පරිදි මෙඋතුන්මූ වැඩසටහන ඒකා ලෝකොමත් කරමින්, උතුම් නිර්මලශ්වයේ සද්ධර්මී ඇති ගැඹරු තැන් සරලවට පැහදිලි කර දෙන්නට. ඉතාමත්ම ගෞරුුවෙන් වැඩම කරන්නට ඒදනු බතරමුල්ල පන්නිපිටිය පාරහි සිරි සුදස්සනරාම සදහම්සෙන සුනෙහි ප්‍රධාන අනු ශ්වක ආචාර්ය පූජනීය මිරිස්සේ දම්බික පින්වත්ස්වාමින් වහන්සේ ඉතාමත්ම ගෞරවෙන් නවස්කාර පූරෝකව දම්ස භාමණ්ඩ පේට පිළිගලමු. සාධෝ 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 එමනම් සෙදැවතුනි අද ර්රදශනාවස සඳහා වැඩමවා වැඩ සිටින පින්වත් ස්පාමින් වහන්සේවත් ඉතාමත්ම ගෞරුවෙන් නමස්කාර පූරකව පිළිගනමින් අද වැඩසටහන සඳහා ස්වකය දයිකත්වය ගනමින් කටයතු කරන පින්වත් පිරිස පිළිබඳ සිපත් කරන්නම් යනු වද දායකත්වය ගැනමින් කටයුතු කරන්නේ නොම්මර දෙසිය තිස් පහ හොරපේ රාගම ලිපිනයෙහි පදිංචි ද සොයිසා කාන්තාරූහලේ සේවේ නේතු එඩී වසන්ති අතුකෝරල මහත්මිය ප්‍රධාන පැමිණෙ සිටින සුපින්වතුන් පිරිස. එහමදනමත් අපි ා. ෝොදරාත්මකව සහිපත් කරමෙන් දේශනාව ආරභකිරීමට පරාතුව ශ්‍රාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා. ප්‍රථමකොට මල්වට්ටිය පෝජා කරන්නට දැන් ඒපින් වත්මහත්මානන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නවා. ප්‍රථමෙන්ම හස්වාමින්න් වහන්සේ මල්වටිය අත ැස්වීමෙන්ට අන තුරුුව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පෝජා කරන්නට. සාධෝ, සාධෝ, සාධෝ. ට වත් හත්ම පි රධනා කරනවා පින්වත් ස්වාමීන් වහන්සේට දැහත්වටී පිළිගන්නන්වා දවසේ දේශනාවට ආරාධනා කරන්නට. සාධෝ සාද සාද. ස ුපසං ජීවිතය ධර්ම සෑගච්ඡාමය වැඩසටහන තුළින් පසුගේ සතියේදී සංගෘත්ත නිකායතුළ අන්තර්ගත වන්නාබු ගේලං්‍ය සූත්‍ර දේශනාව මූලාශ්්‍රව කර ගනමින්, ඔබට හරවත්තුූ දේශනාවක් විකාශවය කරන්නට අපි කටයතු කළලා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පසුගේ සතියේ දේශනාවත් මූලාශ්ව කර ගනමින්, සංයුත්ත නිකායතුළ අන්තර්ගතවන දතිීය ගේලං්‍ය සූත්‍ර දේශනාව ූලශ්ව කර ගනමින්, අද දවස්ේ වතු හෝර තුල ඔට ඔ ීව. ධර්මානුකූල කරුණුකාරණාවන් ගලපාගන්න ආකාරය පිළිබඳව පැහැදිරි කර දෙන්නට. එහෙම නම් ඉතාමත්ම ගෞරුවයෙන් පින්වත්ස්වාමෙන් හන්සේට අරාධනා කරන්නව අපි හැම කෙනෙක්වම උතුම්ූ තිසරණ සහිත පංචුසීලයෙහි පිහිටිවීම අනතුරව අදදවසයේ දේශනාව මෙතැන් සිට පවදුවන්නට. අවස්සරයි අපේ හාමුතුරුවනේ. සාධූ සා සා තුනරුවන් සතු පනන්ත අසිරිමත් වූ ගුණානු භාාවෙන්. කොට සිටින පින්වත් ස්වාමීන් වහන්සේත් අද සුපසංජීවිතය සඳහම් දෙසු මේ සාකච්ඡාවෙහි පින්වත්දායකත්වය ගෙන කටයුතු කරන එඩී වසන්ති අතුකෝරල මහත්මයම් ප්‍රමුඛ පැමිණස් සිටින පින්නත් ඔඋබ සියලු දෙනාමත් මේ රටෙහි හෝ ලෝ කොතනකු හෝ වෙසමින් නරඹන ශ්‍රවණය කරන ය ඔබ සියලු දෙනාමත් බෞද්ධ අමාධ්‍ය ජාලයේ සභහපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවනත් සඳන් ජීවන්ත පුතුනුවන් නැතුළු කාර් ම්ඩලේ සැවුමත්. නිදුක් වෙත්වා නීරෝගීවෙෙත්වා සුව පත්වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොමදව ලැබ ධර්මාණු ධර්ම පිළිවෙත් මගේ හැමසොම්න්නස් උපදවාගෙන. ලෞකික ලෝකෝත්තර පලසමාධ ප්‍රඥාද පහල කරගෙන. ඒ උතුන් ඔව සසිල්සස්දහම් අවබෝධයෙන් අමානිවන් පිණිස මේ දේශනාවත්. යංවෝද උපකාරක ධර්ම පෙලක්ම වේවායි කොටිතාතමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ගෞරවයෙන් තුන්වතාවක් නමස්කාරය කියන්න. නමුතස්ස, භගවතු අරහතු සම්මා සම්බුද්දස, නමුතස්ස, භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස්ස, භගවතු, අරහතු සම්මා සම්බුද්දස්ස, බුද්ධන් සරණං ගච්ඡාආමි බුදංසරණංගඡාමි දම්මන් සරනං ගච්ඡාආමි දමංසරණංගඡාමි සhang සරනගඡාමි සංhang සරනගచාමි දතියම්MPි බුද්ධං සරනගඡාමි දතියම්පි බුද්ං සරනගచාමි දතියම් පි දම්මං සරනගඡාමි දතියම්පි දමංශරනගచාමි දුතියම් පිහි සංhang සරනgaච Tatiyampi Sanggang serenangga ciami. Tatiyampi Buddha Sang serenangga ciami. Tatiyampi Buddha Sang serenangga ciami. Tatiyampi Dhamm Sang serenangga ciami. Tatiyampi Dhamm තතියම්පි සංගහං සරනංගච්චාමි තතියම්පි සංගන්සරණංග්ඡාමි තිසාරණය ගමනං සම්පන්නං ආමබන්තිේ පානාති පහතාවරමනේ සික්කාාපදං සමාධයාමි පානාතිපාතා වේර්මණී, සිකාාපදං සමාධයාමි අදින්නාධනාවේරමනිි සික්හාපදං සමාධ්‍යයාමි අදිිනාාදාානා වේර්මණී සිකාපදං සමාධයාමි කාමේසු මිච්හාාචාරාවේරමණි, සිකහාපදං සමාධයාමි කාමි සුමිච්ඨාචාරා බේර්මණී, සිකාාපදං සවාධයාමි මුසාවාදාවේරමණි, සික්කාාපදං සමාධයාමි. මුසාවාදා වේර්මණී සිකාාපදං සවාධයාමි සුරාමේරය මජ්‍ය පමා දඨානාවේරමනිි, සික්කාාපදන් සමාධයාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානාබේර්මණී සිකාාපදං සමාධයාමි තිසරණේන සද්ධන් පංචසීලං දම්මන් සාධකන් සුරක්කිිතන් කත්වා අපමාදේන සම්පාදේත හාමබන්තිී සාධෝ සාධෝ සාෝ. නමුතස්සේ භගවතු අරහතු, සම්මා සම්බුද්ධසේ නමුහෝතසේ භගවතු අරහතුෝ, සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. ඉදභික්කවේ බික්කු වේදනාසුුවේදනානු පස්සේ විහරති ආතාපි සම්පජානෝ සතිමාවිනියලෝකේ අභි්්‍යා දෝමනස් සංතිසාදෝසාදෝසාදෝ උතුන් තුනරුවන් සරණයි. පිවස්වාමන් වහන්ස කරුණ එක පින්මත්න. මෙතැන් පටන් පුරාහෝරාවක් පමණ ආසන්න කාලයක් අපහා සමගින් සිතිං රැඳී සිටින්න ඔබසිරු දෙනාටම ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරනවා. සුපසන් ජීවිතය සදහම් දෙසුම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ සූත්‍රාන්ත ගත කරුණු ලෞකික ලෝකෝතර ව සෙන් උපකාර කරගන්න ආකාරය ඒ ධර්මමාර්ගයට සිතකය වචනය මෙහේවා පිළිපන් ගිහි හෝවේවා පැවිදි හෝවේවා ශ්‍රාවක ශ්‍රවිකාවන් හැටියට කටයුතු කරන ආකාරය සාකච්ඡා කිරීමයි. පංචසීලයේ පටන් ඔබ තෙරුවන් සරණ ගියදා පටන් අවබෝධීන් ඔබ මෙතෙක් කරන ලද බොහෝ පිංකම් දානසීල භහවනාදී වසියෙන් හඳුන්නවා නිවන් මඟ අරමුණු කරන ශ්‍රාවක ්‍රාවිකාවන් විසින් එය හඳුන් විය යුත්තේ සීලසමාධී ප්‍රඥා හැටියටයි. එතකොට මේ සීල සමාධී ප්‍රඥ ග නිවන් මග හැටියට දක්වනවා ආරය අෂ්ටංගික මාර්ගය. අරියෝ අට්ටංගිකෝ මාර්ගය. ඔබ දන්නවා සම්මාධිට්ටි සම්මා සංකප්ප අධි වසයන. මේ මාර්ගයේ පිළිබඳව දැනුමෙන් ඔබ්බට ගිය අවබෝධයක් ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළ පැවතී යුතු වෙනවා. එහෙම නැතිවුණොත් ඔබට නිවන් මඟ ඔබ විසින්ම විවරත කරගැනීමේ හැකියාව නැතිවය නම්. භහගෙවතුන් වහන්ේ ශස්තෘවරයාණයන් වහන්සේ පමණය අපත් ඔබට කලයා නමන්තිව පමණය. තමා තමා විසින්ම මේ ධර්මය පමාර්ථ ධර්මය මුල් කොටගෙන මාර්ගය විවර කොට ගත යුතු වෙන. මෙ තමාතුළ පවත්තගන්න අවස්ථාව තිබෙනවා. අපි මනුෂ්‍යයන් බවට පත්වෙලා. සම්මා සම්බුද්ධතය ලබන්නත් මනුස්්‍යයකෙන්න්න ඕන මු ලිංග සම්පත්තියේ හේතු සත්තාර දස්සන. තතගත බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීන් අනුව සියලු සත්‍යයෝම වැඩිපුරු උපත ලබා තිබෙන්නේ කොහිද සතර අපායේ. මොනොද සතරපාය නරග තිරිසන් ඒ අසර ඒ විස්තර කරන්න බලාපොරොත්වනි නෑ මෙහි. නමුත් හතරක් නෙමේ. නරකේ පමණක් කොටස්ස එක සිති හයක්. පින් අනුමෝදැන් විය නොහැකේ මේකයි භයානක අවස්ථාව. එහි ඉපදුනොත් අප විසින් මේ අනුමෝදන් කන පික් අනුමෝදන් විය නොහැකි කරන ලද විපාකයේ අනුව එහි පලය අවිීචියයත් මුල්කොටගත්. මහානීරයේ මුල්කොටගත් අනිවාරයම කල්පේකට වඩා දුක් විදිය යුතු බව ධර්ම කතාාව කියන. ඒ නර්කේ කොටස්සෙක් සිතිස පින් අනු මෝදක් වෙන්න බැහැ. තිරිසල් ලෝක පින් අනුමෝදක් වෙන්න බැහැ. පේත විසේ කොටස් හතරයි ප්‍රධාන වශයෙන් පරදත්ව පජීවී කොටසපමනය පින්හ අන මෝදක් වන්න පුුවන් අසුර නිකායි පින් අන්නුමෝදක් වෙන්න බැහැ. දැම්මොකද හිතෙන්. අපි මනුස්්‍යෙව වනා නේද. මේ තරුණ දරුවන්ගේ පටන ලැබූ මනුස්ස ජීවිතට වටිනා කමත් දෙන්න ඕනේ. ඉතාම දුල්ල බවස්ථාවක් මේ අපි ලබල තිබෙන්නේ. භවයහා සමඟ ගත්තොත් ජාතිපි දුක්කා. මක දෙගිතේරුම ඉපදීම දුකක්. දැම්ේ ලැබූ මනුසජීවිතය දුකක් කරගන්න නැතුව සැනසිල්ලක් බවට පත් කරගන්න අවස්ථාව තිබෙන. එනිසා මේ ඉපදීම. දුකක් බවට පත්වෙෙන්නේ අවි්‍යාවට හසුනම්. අවිද්‍යාව, මෝහයට හසුනම්. එතකොට කුමක් ද අවිද්‍යාව යනවා. හේතුම් ප්‍රත්ථකරගෙන සකස්වන හැම පලවිපාක සවිඥ්ඥානක හෝවේවා අවිඥ්ඥානක හොවේවා දහමි හඳු නන්නේ සංකත කියලා හේතුම් ප්‍රත්්‍යකරගෙන සකස්වන යම් පලයක් විපාකයක් වේද හේතුන්ගේම විසිරයාමින් ඒ පලය විපාකයක් නැතුවයනවා. ඒ තමයි සංකත සංකතය ස්වභාාවය තමයි උපාද ටිති බංග හටාරගෙන බිඳී නැතුව යනම්. ඒ බව දැනගෙන සම්මුති ප්‍රඥප්ති පණවගෙන සම්මුතියට. මම මගේ කියල කටයුතු කළත් ඔබ නං ඉගනීම රැකියාව විවාහේ දරුූ ගේ දොර යුතුකම්. පරම සත්‍යයට අනුව පරමාර්ථයට අනුව හටගත්තෝගේම නැතුවය නොම්. කිසිවෙක්කෝ කිසිවක් එනම් කිසිදු සංකතයක් එන සංකත දර්ම නිච්ච සුක ආත්ම වෙන්නේ නෑ. ඉස්තිරණය සදාකාලිකනේ අප කැමිති පරිදි ත්වා ගන්න පුළුවන්කමක් ඇත්තෙත්නෑ. ඒ බව දැන අවබෝධයෙන් ඉස්කන්ධ පංචකය පරිහරණය කරනකොට. කුමත් දිස්කධ පංචකය නම් රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන මෙට තම අප ජීවිතය කියල කියන්නේ කයනෙ මේ කයවුනත් රූපස්කන්දය පමණයි ඔය පහම එකතු කොල්න්න තමයි දැන් අපි ජීවිතය හා ජීවත් එෙනුව කියන්නේ මේ පහ පරිහරණය කරගෙන ඉන්නේ එක. ඒකොම ස්කන්ඳ පංචක සංකත දරමයක් ඇතුට සංකතේ උපාද තිිදිි බංග හේතුම් ප්‍රත්ථකරගෙන කකසල හේතුන්ගේ විසිරයාමෙන් නැතිවයවා කෙටියෙන් සඳහන් කොළො උද අව්වේ හටරගෙන බිඳි නැතුව යනවා. නිසා සම්මුතියට පැවැත්තුවට මම මගේ කියලා පරම සත්‍ය වශශයෙන් මුලයෙන් දන්නවා. ද න රගයන ඕන හොතක්වසන්න හොත වේ කියලා. හැබැයි හිත විඤ්ඥානය පුරුදු කරන්න ඕනේ. භාවිත බහුලි කත කරන්න ඕනේ අපි හඳුන්නනව සමාධියයට කුසලා රම්මණ ඔස්සේ යතහබූතම් පජානාති තතු තතුආකාරයෙන් දැකගන්න. මකදද තතු තතුආකාරය නියමාකාරය යථ සභාවේ හටගත්වගේම නැත්වල යනවා. පටිච්ච සමුපන්නයි. හේතුපල දහමකින් දැකගන්න අවශ්‍ය දැකගන්නක නැස දෙකෙ නන්නේ මෙතන දම්ම චක්ුවන්. දහම් ඇසින් අවබෝධ කරගතියුතුයි. එතකොට සම්මුතිර පැහැත්තුවට මම මගේ කියල මිස්කඳ පංචකය මුල් කරගෙන පරම සත්‍යවසෙන් මගේ කරගන්නේ නෑ. උපාධානය කරගන්නේ මගේ මම වෙමි මගේ ආත්මය කියලා. දම අදහස පැහැදිලිනේ. සම්මුතියක් පමණයි මම මගේයනු. පරම සත්‍ය අනුව සම්මුතිය හඳන්නන මමුවත් මම වෙන්නේ මඟ වෙන්නේ ස්තිර සදාකාලික වෙන්නේ නෑ. ඇතයි නැයි කියන්නේ නැතුව අපි දකින්න ඕනේ හේතු පල දහම. ඇතැයි කියලගන්නත් බෑ සම්මුති මම මගේ කිවට අපි කැමති පරදි පවතින්නේ. උදයව්‍ය ඥානයෙන් දකින්න හටර්ගෙන බිඳී නැතුවය නවා. නැතැයි කියලගන්නත් නෑ දෘෂ්ටියකට හසුවෙන් නිසා. අපි මේක දකිනවා හේතුූන් ප්‍රත්්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරයාමෙන්ම නැතිවෙනවා. සම්මුතියටයි පවතින්නේ. සම්මුතිය කියන තනැත් සකස්සෙන් ඕන සීලේ පහිටලා මකද සීලේ කියන්නේ? කායිකවාචසික සංවරය. එනමුත් සම්ම ප්‍රඥාව ඇසුරු කරගෙන කායිකවාසික සංවරය එන්න ඕන. දමං ඔබේ ඇහුව ඔබ සිල්වත්ද ඔබ සිල්වත් කියල කියන්න හැබයි ඔබ හිතට එකඟ වෙන්න අවබෝධයෙන් යුතුවද ම සිිල්වත් වෙල තියෙන කායිකවාසික සංවරය. දයම්මෙක් කන ල යින්ංවරෝ හිට වචනයෙන් හැටියට හිතේ තරහව වෛරය අමනාපය හා දැඩියාසාාව අනුන්ටත් වෛර කරමින් මරණය ප්‍රර්ථන කරමි නිසද්දෝ හිටියෝොත් ඒ අයි සිිල්වත් වෙනද. නෑ උඹද චේතනාව අප පිරිසිද. බුදු දහමේ උගන්නන්නේ කර්මයනු කුමත්ද චේතනාව. එහමනං ලෝබදෝස මෝහ මුල් කරගෙන චේතනා කකස් වුනුත් ඒව පදුට් චිත්ත. ඒ අකුසල කර්ම බවට පත්වවා. අලෝබ අදෝස අමෝහ මුල් කරගෙන සිත සිතුවිල පැත්තුවත් පසන්න චිත්ත වෙනවා ඒක කුසල කර්මයනවා. එනිසා සම්මුතිය පරමාර්ත අවබෝධයෙන් පරමාර්තයට අනුව සියල් සංකත අනිච්චදු කනත්ත තිලක්කනයට යටත්යය කියන අවබෝධයෙන් යුතුව ඔබ සිල්වත් කියෙන තැන පුළුවන්. ප්‍රාණගාතිීන් වලි න ොරකම්පිරියෙන් කාමිත්‍යාචාරයෙන් වලකෙනවා හාඒයින් වචනෙන් බුරුකීම් කියේලාම්කින් පරිස වචන හිස් වචනාදී වසින් හැබැයි අවබෝධයෙන්මයි හැකි තාදුරට තාම යම්විටක මාර්ග පලා බෝධේටත් පත්වෙලාන්නේ නමුත් අපට පුළුවන් කල්්‍යාන පෝතුජන වන්න. අඳ බාලපපුතුජන වෙන්න නඇතු. අන්ද බාලපුතුජ්ජන නම් කැමැති අරමුණේ තදින්ම ඇලෙනවා අකමැති අරමුණෙහි ගැටෙනවා අභිද්‍යාදෝ මනස්ස විෂසමූ ලෝබය හා දොමනැස පටිගේ සකස්සන. ධර්මා බෝධීන් ඉහලට යනකොට අපේ සිීත සිහ නංවනකොට ඔබට පුළුවන් කල්්‍යාන පෝතුජන වවෙන්න. ඒ දහම මුසුකරගෙන තමා තුලින්ම සීලේ පිහතුළ සම්මුූතිය මම මගේ කියල පැවැත්වත් පරම සත්‍යය අනුව මමුවත් හැබෑවට මට අයිති අයිතිද නැද්ද අයින එන කාට දයිති කාටවක් අයිති නෑ. හේතුපල දහමත් තියෙන්නෙමේ දමය දරුවට කිව්වට අම්ම තාතා නුබමගේ වස්තුව හදවත දුව පුතේ නුබමගේ මයි කියලක සම්මෘතියක් විතරය. පරමසත්‍යයට නුව පි කවුත්තිස්කඳ පච කනම්. ේතුම් ප්‍රත්ථක කරගෙන සක්ස්සල හේතුන්ගේ විසරයාමෙන් නැතුවයන වනං අනිච්ච දු කනත්ත තිලක්කටයටටත්න සම්මූතියක් පමණය මම මගේ යනු. පරමාර්ථ ධර්මයට අනුව මමුවත් මට යි නෑ ඔබොත් ඔබට යිතිනෑ. අම්ම තාත්තා දෙමෝපියෝ දරුවතර බල එතකොට කවුරුවක් නිච්ච සුකාත්ම වසේ මයි මගේ ස්තරයි මාකැමැති පරිදි පාත්තගන්න කියලා පුළුවන්කමක් හිතින් දැඩිව දෘෂ්ටියයක් ගන්න බැහැ. එක සම්මූතියකට සීලේ පිහිටල පුළුව. ඇබේ පරම සත්‍යවසයෙන් හිත බැඳීන්වලින් බැහැර වෙන්න ඕනේ. එක තමයි අත්හරි නොවාකෙන අවබෝධයට එන්නේ අනිච්ච දුකනත්ත තිලක් කන ධර්මයටත්තවට දකිනකොට. අත්හරි නෝකෙන වචනය හල තියෙනවනි. අතින්කරන අත්හරී මම නොවේ එත් උපකාර වෙනවා හිත දමනය කරන්න. දැන් ඔබ සතු යමක් යංවෝධ අවබෝධයෙන් අලෝබදෝ සමහෝ එක හඳුන මුක්ත චාවක්ග කියලා. මුක්ත චාග කියල කියන තමා සතු වස්තුවක් අවබෝධයෙන්. චෙදු කනත්ත තිලක්කන දහමට යටත්ොට දැක ගත්ත අවබෝධයෙන් අතින් දෙනෝගේ හිතින් පිළිගන්න පුරදු කරන්න පුලිනක මුක්ත චාග ධර්මය හඳුන්නන්නේ. ඒ අදහසින් ඔබට පුළුවන් අත්තරීම. එහත් හැබෑ අත්තරීම හඳුන්න්නන්නේ පටිනිසක්ග කියලා නිරෝධාර සත්‍යය විස්තරන චාගෝ පටි නිසක් ගෝ මුත්තිය නාලයෝ කියලා. හිතන් කෙලෙස්වලින් නිදහස්සන චාගෝ කියන චාග කියන තත්ත්වයට එන්න ඕනේ. දැ සාමාන්‍ය ලෝකයා යම් තයාාග කියන්න යමත් දෙන්නේ. නැවත බැඳීමක් එක්ක යමක් බලාපොරොත්ති අඩුම ගානයේ ප්‍රසංසාවල් ලෙගතුකමුවත් මගේ කියන අයට දිය යුතු නිසා හෝ දී වසයෙන් අස්තෘතුව පෘතක්්ජන ලෝකේතුළ. මෙතන චාග කියන තැන සිතෙම් පවතින ඇලීමත් උපාදාානය ස්වභාවයක් බැහර කරගෙනම සිතසිහය පිහිටුවාගෙනම දීමේ හැකියාවත් තිබෙන්නුම්. එදර පටිනිස්සක්්ග කියනකොට ඒ අත්තැරීම අවබෝධයක් එක්ක කැපකිරීම පරිත්‍යයාගේ අවබෝධය එතන සකස්ෙෙන්නවා. ගෝ පටින සංගෝ මුත්ති එකට මදිල අනාලයෝ නොවැලි අතින් අල්ලගෙන හිටියත් හිති අවබෝධය පාත්තනකොට අත්හැරිල තියෙන්නේ. හිතින් උපාධානයනය ප්‍රපංචනය ප්‍රපංච කියන්නේ තන්නාමාන දිට්ටි සකස්සෙන්නේ. මේ අවබෝධය තමයි සකස්යෙන්න්න ඕන ඒ අවබෝධයෙන් සීලේ නං වූ කායිකවාසික සංවරය පිහිටල ඔබට ලෞකික ජීවිතය පාත්තන්න පුළුවන්. එහෙම නැතිවනාම තමයි සෝක පරිදේව දුක්කදෝමන සුපායාසයන්ට හ පාන ව මොන දපාසි කියන්නේ මානසික පීඩනය බලව සිත්තවල් දැන් ඔබ මේ දවසල වැඩිපුර කියන් පීඩනයෙන්ඉන්නවා කියල උපායාස. පරිලාහකෙන වචනිකුත්තියනවා. මකද පරිලාහකයෙන් පිච්චෙන ගතිය දැවෙන ගතය රත්වෙන ගතය. මනස සසුම් කරගෙන පවතින්න බෑ වර්තමානවේ ආර්ථතිය දුන්න සක්‍රමතය වික්ෂෝපය කියලක කියන්නේ ඒ කොටස් සොලට. දමේ ධර්මයට අනුගතවෙන්න පුළුවන්කමක් තිබෙන්න ඕන ඔය අවබෝධය හා. සම දෙ අපේ සූත්‍ර දේශනාව. දුතිය ගෙලන් ගෙලං්ඥ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ විශාලා නුවර ආශ්‍රයේ කුටාගාර ශලාවේ වැඩ සිටිනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පළසමාපත්තියෙන් බැහැර වෙලා සම්වැදිල සිට එන්නැකිට භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටිතැන්ට වැ පනවල් ලද ආසනය වැඩහිට මේ තමයි අතීත කතාාව. ඔබ බදුරජන්හන්සේගෙන්හ බලවත්වූ ශ්‍රද්ධාවවක් ඇතින නේ කොටසට ඒ ඒනි සෑමන් සඳහන් කළ නැතැ ඒ කොට සවශ්‍ය වෙන්නේ අපිට ඕනේ ධර්මය. නමු බුදුරජාණන් වහන්සේේ ශාත්‍රෝරයණන් වහන්සේග ශ්‍රද්ධාවක් ඇතිෙන්නවා. බුදුරජාණන් වහන්සේ මහාකරුණාවින් හැම තප්පරයක්ම. අන්නඒ දුකින් නිදහස් කිරීමේ මාර්ගියයට උන්වහන්සේ කටයුතු කලා. භික්‍ෂූන් වහන්සේලාට සඳහන් කරනවා මහනෙනිය. හනනි කියෙ අමන්තරය ක ස්වාමන් වහන්සලට විතරද කතිේකාටදවන සිවන පිරිස කෞද සිවන පිරිස භික්ෂු භක්ෂ. බික්කු බක්ුණේ පක උාසික පස. ඔබ කෞද්ද උපාසක උපාසික වචන තෙරම දන්න. අවබෝධග බුද්ධන් සරණන් ගත හති දම්මන් සරන ගත හොති සගන් සරන් ගතූ හති. අව බෝධීෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියේවෙයි එකතම සරන් ගච්ාම කිවේ සරණයාමි කියලා. අවබෝධයෙන් කිවේ බුදු හාමුදුර අවබෝධයෙන් සරණයන්. කෞද බුදුරජාන් වහන්සේ නම් කෞද පුතේ බුදු හාමුදුර මහාකරුණාවයි මහා කරුණාවයි මහා ප්‍රඥාපි නිිතර සාකච්ඡාන් කළ බුදු දහමතුළ පුද්ගලය වටා නෙමේ සකස්සයෙන්නේ. දහම වට. බුදුරජණන් වහන්ේ මදේශනා කළ ප්‍රසිද්ධම දහම්පෙල අපි ගිය වැඩ සටහනය සඳහන් කළ බහගෙතුුන් වහන්සේ අදත් දකගන්න පුළුවන්ද පුළුවන්. යම්පත්යම් බෑ දහකය සම්පත්තියෙන් බෑ ඇැබ ධර්මකාය සම්පත්වීම් පුළුවන්. අදත් පුල වෙන්න ඕනේ එකයි. දැ බුදුරජාණස වැඩ දවස ජීවත්ව වැඩ සිටි කාලේ බුදුරජාන්හන්සේ මේ අපි කෙන පිය වස් දෙකින් දැකපු හිටිය කොසුල් රයිතුමා ප්‍රමුක. දහම්මසින් දකගන්න බැරිවුන් නිසා ඒයට මොකද වුණේ. සතරපයි පුදන දුගතී පුතන. දැ බුදුරජාන්හන්සගේ දහම පිරිණුවන් පාලා ග පරිදි කොයිතන කාලකට පසුවද ලංකාවට බුදු දහම මහිඳු මහරාතුන්සේ වැඩම කරගෙන පැමිණි. බදරජාන් ව පිනුව පල ෞුදු දෙසිය තිස් පහයේදදි තුන්ගනි සංගාන පැත්තව. දෙසිය තිස්සයිදී. පිරිනුවන් පාල දු දෙසිිය තිස්සකට පස්සේ. ලංකාට බුදු දහම වැඩම කළය. අනුරාධ පුර යොග පොළොන් න්නරයෝග ලක්ෂ කෙල්ල සංඛ්‍යාත. රුවන්මලිමහා චෛත්‍යයේ ධාතු. නිධානෝසවේදී කෝටි ගනන් ලෝක වැඩම කළ මහ රහතුන්හන්සලගේ සම්බද්ධයක් තිබුණ කියනවා. එතකොට බුදුරජාන් PBSස් දෙකින් දැකපු කවරක් එද වැඩ හිටියනෙ. අද වුනත් ධර්මය දකින්න පුළන් අවබෝධ කරගන්න පුළුවන් මොකක් දෙකට කරන්න ඕන. අද වනත් ධර්මය මාර්ගපලා බෝධයෙන් හැබෑවට පර්මාත ධර්ම අවබධයෙන් බුදුජනවස දගන්න ර්ම දගන්න මොදක කරන්නවා. නිසේස පූජා ක්‍රමය තියෙනව එමනත්තම නොද කරන්න ඕනේ. පටිච්ච සමුපන්න ධර්මය දකින්න ඕන. යෝ ධම්මම් පස්සති සෝම පස්සඇති යෝ පටිච්ච සමුපාදම් පස්සඇති සෝ ධම්මන් පස්සති. යෝ දම්මම් පස්සති සෝමන් පස්සඇති යම් කනෙ ධර්මය දකිනවද අවබෝධය භාග්‍යතුන් වහන්සේ දකින්නේ ධර්මය කියන කුමක්ද. ය පටි්ච සමුපාදම් පස්සඇති සෝ ධම්මම් පස්සති. යම් කන පටිච්ච සමුපාදයේම අවබෝධ කරගන්නවද. න්න ඒ තමයි ධර්ම අවබෝධය ඒ ධර්ම අවබෝධය මහි භාග්‍යතුන් වහසේ දැක ගැනීම වෙන්න බුද්ධන්සරණන් ගච්චාමී කෙනනකොටත් බුදුරජාන් වහන්සේ නම් මහාකරුණාවය මහා ප්‍රඥාවයි ඒ ඔස්සේ අපි අවබෝධ කරගත්තත් භාගියුතුව වහසේ ජීවත වැඩ සිටි නොවගේ අද දවසත් දහම් ඇසින් අපට දැකගන්න පුළුවනි උපාසක උපාසිකා සීලු දෙනම් ිකු බික්ුණී සියලු දෙනම් බුද්ධසරන්නන් ගච්චාමි කෙන හැම ලාවකම මහා කරුණා ගුණනේ ඉස්පර්ශක කරගෙන තමා කරුණාවන්ත කෙනෙක් වෙන්න. පළමුම කරුණාවන්ත වෙනන් තමන්ට. ආත්මාර්ථකාමී නෙමේ. බුදුවෙන් අතිස්සල බුදුවෙ අන්න අට දේශනා කන බුදුරාණසි බුදුවෙලානෙ හිටි. තමන් වහන්සේ පාර්මි ධර්ම සමතින්සත් පාරමි සම්පූර්ණ කළ. ඉං අනුව සම්මා සම්බුද්ධය ලැබුව ඉං අනුව තමයි ම දේශනා කළේ ඉස්සල ඔබ ඔබට කරුණාවන්ත කෙනෙක්වෙන්න. කරුණාව කියන්නේ අන්නඇගේ. දු දුට විටදී හදවතයවන කම්පනය පරදුකයේ සාධනන් හදයකම්පනන් කරෝතීති කරනක්. ඉ ඔබ මමත් අතීත සංසාරගමන අප ප්‍රමාණ කාලය දුක්විඳල දුක්විඳලා දැ අපි සඳහන් කලානේ වැඩිපුරිමි පිෙහිටකොහිද සතරපායි පිදිලා මේ ලබාගත ජීල්කය තමන්ටම කරුණාවක් ඇති කරගන්න ඉස්සල්ල. කරුණා කියෙන හොඳ ගුණා නරක ගුණයක් නැමී ක. තමාම ම මේ මිච දුක්විඳල දුක්විඳල සතරපය ගැලවිල මනස්සේ කුණානේද. ත් చ్ රද න න් ග කරන්න ුවන් කියද. ර්මයි ලෝක ජනගහනය ෝටට . තිරිසන් සතුන්ගේ ලෝකේ ගණන් කරන්න පුළුවන්ද. දවසක ලෝක ර ැ ර තුර යි රන්ද. තිරි లోක ක් ක් ගලප ත් ම නුසේ ුණ න ද කිය සනි සි ල් ලක් ේද. වටිනාකමත් දෙන්න. මේ ජීවිතක්මනින් ගෙවිලේ යනවා. මේ ජීවික් මනිම ගෙවිල යන කිච්චෝ මනුසලා පටිලාබූ කිච්චං මච්චාන ජීවිතන් මනුස ජීවිතයක් ලැබීම දු ලබු වගේ මේ මනුස ජීවිතය පත්තා ගැනීමත් ඉතාම දුර ලබයි ඉක්ම නිම ගෙවල යන. දැන් ගෙදරින් ආපො න මේ ගෙදරයන්. පැදගතුනක් කඩුකරගෙන. උපරිමි අවුදු සීයක් එකසි දාය හැබක් කොට මේ කනේ වැඩිවෙන්න නෑ. දන්නේ ඒළඟ ොහොතමක් වේද කියලා. අදරාත්‍රය අවසන් රාත්‍ර වේද කියල කියන්න පුලුවන්. ඒම පුළුවන්කමක් නෑ. ඕනෑ තරම් අදදැකින් දකින.හහා. හිසගිනි ගත්තෙක් එහිස ගිනි නිවන ලෙස. වස්ත්‍රය ගිනි ගත්තේ ඒ වස්්‍රය ගිනි නිවල් ලෙස මේ ධර්ම මාර්ගයට යමුමවෙන්නේ සඳහන් කළ හාකාරය. කරුණාවන්ත කෙනෙක් වෙලා තමාන්ටම තමා කරුණාවන්ත කෙනෙක් වුනනාම කරුණාගුණ නිස්පර්ෂ කරගෙන අන්නයගේ දුකේදී සවභාවිම පිහිට වෙන්න පහසුයි. මටරුණාවක් නැති කෙනෙ ගුණිය දන්න නැති කෙනෙකුට අනුන්ගේ දුකතේරෙන්නේ නෑ ඒනෙ ඔබ කියන් කරුණා හොඳට වටහගත්වත් තමුණු දුකන්නේ දහස්සෙල්ල අන්නයටට දුකෙන් නිදහස් වවෙන්න මක පෙන්නල දෙනවා. එතකට මහා කරුණාවේ මහා ප්‍රඥාව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ පටිච්ච සමුපන්න ධර්මයත් එක් හේතු පල දහමත් එෙක්. හේතුම් ප්‍රත්ථ කරගෙන සකස්වෙනයම් පලයක් විපාකයක් වේද හේතුන්ගේ විසරයාමෙන් පලේ විපාක කිය ඇතිවලෙන දැන් ඔබ පටච සමුපන්නන්නේ. බම අපි කවරු තිස්කඳ පංචකයා. පෙර කර්ම නිසා මේ සකස් වනේ. කුසල කර්මය බලවත්වීම නිසා අම්මගේ කුසට කලලේට පටිසඳිවිඥාය චුතියෙන් අනතුරෝ සකස් වුන. අම්මගේ ආහාරෙන් වැඩිල මෙලවට ිහිවෙලෙස් කඳ පංචකේ දැන් චිත්ත කර්ම රිතු ආහාර. චතු සමුට්ටහන ධර්ම ඇසුරු කරගෙන දැ මේ සකස්සලතිය. දැන් අපි අපේම වගකින් බාරගන්න ඕනේ. නැත දුගතියට යොමේෙන පුළුවන්. දුක කොතනක වත්න්නේ. කද නැද් කියනෙ ම සඳහන් කළ විද්‍යාව විද්‍යනුව තමයි තියරණය වෙන. අවිද්‍යාට හසුවනොත් මගේ කරගත්තොත් මේ සංකත ඔන්න අවිද්‍යාව එතකොට දුකහට ගන්න හටාර්ගෙන විදිී නැතිවන ේවල් ම මගේ කෙල හිතතින් දැඩුව ගත්තම සංකතය වභාවවයෙනුව වෙනස්සනකොට හඩාබල පෙනවා. හා ගත්ත දේවල් දැඩිුව ගත්ත දේවල් විසම ලෝබේ මමගේ කරගන්න ර ැස්ෙක රප න ද්වසය එකට ප්‍රියනන් නිමිති අනු මති අරගෙන මම මගේ කරගෙන රැගන්නහදන. නමු සංකතිය හැට වෙනස්සෙනවා හඩාවැල පෙනවා. ලබාගන්න බැරිදේවල් ප්‍රියයි කියල, ප්‍රාණගාත සොරකා කාමිත්‍යයාචරවැනි පස් පක් දස්වොක සල්ලෝටයමුේෙනවා. හැබයි පරමහත ධර්ම අවබෝධ කරගත්තොත් හේතු පල දහම සමග සම්මුතිට අවබෝධී සීලින් යුතු කටයුතු කරනවා පරම සත්‍යය අවබෝධය නිසා කිසිවක් මම මගේ කරගන්නේ යන්නනෑ නය අවබෝධිර තමයි දන්. දහම්ම දැ ගන්න පුඩුවන්කම ලැබෙන්. භහගතුන් හසේ දේශනාක නො මනා සිහිය ඇතුව මනා දැනුම් ඇතුව කාලය අපේක්ෂා කරන්නේය කාලය අපේක්ෂා කිරීමනං ඉස්කන්ද පංචකය පරනිර්වාණයට සූධනම් වෙන් දැන් අපි මේ හැම පින්කම අවසාන මොකක්ද අපිගන්න ප්‍රර්ථනාව බුද්ධශ්‍රාවකය හැටියට මොද පාර්ථනා කර නිවන් මග නිවන් මගේ පාර්ථනා කිරීමේ කතාවේ කියන්නේ කාලය අපේක්ෂහ කරන්න නික්මනිින්ම. මේ ලබාගත් අවස්ථාවෙන් උතුම් ප්‍රෝජනයක් ගන්න ස්කඳ පංචකය පරිනිර්වාණයට. එන මේ රපා රූපවේදනාදී ස්කඳ පංචකය අවබෝධීෙන් යුක්තව අත්තරන්න. එතකොට තමයි ස්කඳ පං්චකය, අවබෝධීෙන් අත්හැරුණම තමයි කෙලෙස් පරිනිර්වාණයට සකස්වෙන්නේ. අවබෝධීෙන් අත්තහනකොට විඤ්ඥානය කර්ම සකසීම නැතිවෙන්න ඕනේ. කර්මසකසීම තුබනොත් විඤ්ඥානය චෘතියට අනුව, ීවිත කාලයේ පුරාම සකස්සයන කර්ම සකස්සෙලතින බවංගෝල. එහි සාරය තමයි චුතියට එන්නේ. කර්මකර්ම නිමිත ගත නිමිත්ති පංචදවාරජ්‍යන හිත හටාරගෙන් නැතිවෙන ජවන්සිත් පහක් ඉළඟට තදාරම්මනය ඉළඟට චුතිය. අ උඩඉඳලාවේ කරනලද කර්මවල සාරය කයින් වචනී මනසි කුසලේ බලවත්ව ව අන හොඳයි. අකුසලේ බලවත්තු වනම් සාරය චුතියටාවේ ඒ අනුව. ඊට පස චුතියෙන් අනතුරු පිසන්දී දදුගතියක. බැ කුලේ ලවත්තල තාම පුතක් ජනය නමුත් කුසලේ බලවත්වල සාරේචචුතිය පැනැගුණ නංම් දැන් අපිට එහෙම පැනැි තියෙනවා ඒක මනුස්සයෙක්කුණේ. දෙවියන්ට වඩා අඩයි. හැබැ අප යහපත් වූ සුගතිය කියන තැන දිවිලොක හතක්කිවනි මේ අට තැන මනුසලෝක අපිඉන්නවා. බුදුවෙන්න පුළුවන් තැනකින්නේ. අධිෂ්ඨාන කරන පාරමිතාදස පාර්මිතා ගුණට එකතුවන්න පුළුවේ නම් එතැන න්න. ඒවගේම මේ සියලු පර්මිතා ධර්ම සම්පූර්ණ වෙනකොට ඉන්ද්‍රිය ධර්ම බලධර්ම දියුණු වෙන්න ඕන මේ හැම පින් කමකම. මොුණ ඔොද ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධ වීරය සති සමාධඥ ශ්‍රද්ධහා වීර සති සමාධි ප්‍රඥා දියුණු වෙන්නවා. මේ හැම පින් කමකිින් එය වෙන්න ඕනේ භාගතුන් නාන්සි දේශනා කර දැනුම් ඇතිව සිහි ඇව කාලය අපේක්‍ෂා කරන්නේ ඉක්මනින් ඉක්මනින්. වහ වහා. පරමාත ධර්මයම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබේ ගනීමරයැකයා විවාහ දර යුතුකන් එපා කියන එක නිමේ ඒ කොහොමත් කරනවැනි. පරමාත ධර්මා අවබෝධනකට වහ වහා ඒදේ මැනිවෙන් සිද්ධ කරනා මේ තාවකාලික හමුුවීමත් තිබෙන්නේ. දම් මෙහිත් පින් අනමෝදන් කන්නවා මිය ගිය අම්මට මේ දරුවන්ට වගේ පුංචිකාලි කියන්නට ඇති න බොමගේ වස්තුව හදව තැස් දෙක දාලයන්නේෙ නෑ කියලා එක සම්මුතියක් විතරයි. ොදේ සහිතයෙම කියනකොට මොකද කොන්දේසිය මේ විඤ්ඥානය ඉස්කන්ඳ පංචකයෙන් බැහැරවූ තැන ඔය කීපු හැමදාමින්ෝ කියන කතාව අවසන්නේ එතැම් පටන් ඒකවලංගු නොවේ. ඒ අදහසන සම්මෘතියයි නුඹ මගේ මම ඔබේ හැමදාමින්න්නෝක පරම සත්‍යය අනුව ස්කන්ධ පංචකනෙන තමනත් තමට හැබැ යිතියක් නැති නම් ඔයත් ඉස්කන්ද පංචකයන දුවපුතා ස්වාමයාාවනක් හටරගෙන බ ද නැතුව යන්න. හගේිුන්හසේ කාල පේක්ෂ කරන්නේයයි ස්කන්ඳ පංචක පරිනිර්වාණය වෙනමින් කෙලෙස් නසන්න අවබෝධය ගන්නය පෙන්නුම් කරන ඒ අදහස. මේ දෙවනි දෘතිය ගේල්‍ය සූත්‍ර දේශනාව ගන්න අපි වේදනාව ගැන පුතේ ලවෙන් සූත්‍ර දශනාව කයමුල් කරගෙන සඳහන් කලා විසාකච්චා කළ සතරහති පට්ඨානේ. මොනු සතරහති පට්ඨානිකය කායනු පස්සන වේදනානු පස්සන. පසන ධම්මාන පස්සන ධර්මානු පසන යමකද වෙන්නේ නීවන්න ධර්ම පහ අවබෝධයට අරගෙන මොනොද පංචනීවන්න ධර්ම කාමච්චන්ද ව්‍යාපාද මද නමිද ද උද්ද්චකුක් කුච්ච චා ද මේත් වචනයෙන් සඳහන් කරන වගේම යංවෝද දැනුමින් විග්‍රහයට ගන්න පුළුවන්කම තිබන්න ඕනනි නැත්තමක දදුද්චකුක් කුච්චගෙන් එකක් බලමු ද්ද්චකුොච කිය සිතේ ඇතිවන විසිරයාම හා පසු තැවීම සිතෙක්තැන් කරගන්න බැරුව මුට්ට සති සමාධයක් නෑ එතන සිත විසිල්ල තියෙන්. එතකොට ඒ උදච්ච උඩගුකම කියනෙ කැෙම සිංහලය සහරු පාච්චකන උඩ් එක කනමීමේ උද්දච්කය සිතේ තිවන විසිරයාම්. එතකොට කුක්ොච්චකිව පසු තැවීම. නොකළ කුසල් කළ කක්ුසල් ගෙනන පසු තැමින්. ද නිවන ධර්ම පහන් යංවෝද දැනුම කන්න ඕනේ නතටපාඩමින් තිබුණට මදි දැ අපිට මේ සරෙන් කටපාඩ ම අපි ය පි දන්නව ඇතුල හදවත තියෙනවකුගඩු තියන පෙන හැු තියෙනවා මුලේ යන වෛද්‍යවරුේන අඩුම තරමේ නිකටපාඩමින් එක තියෙනවාව ීවට ප්‍රෝජණයක්නෑ ලෞකිල් ලෝකෙ කතාවනත් වෛද්‍යවරයක් නොවනන. ධර්මය තුළත් කටපාඩම හොඳැයි. මූලි කවස්ථාව හැබේ කවබෝධ කරගන්න ඕනේ. දැන්ඒ නිීවන ධර්ම පහ අවබෝධකරගෙන එුම් වැලකිල ස්කන්ද පංචකේ අනිච්ච දුකනත තිලක්කට අටත් කොට දැකගන්න ඕනේ. ඒ ඔස්සේ චතුරා සත්්‍ය ධර්මයට කැඳවනවා. දුක්ක දුක සමුදය නිරෝධ මාර්ග කියන අදහසට. ඒතමයි දමාන උ පස්සනාවෙන් වෙන්නේ නවතත්තර මුල් ප්‍රශ් යයානෝ. චතුරාසත්‍ය කතාවේදී දුක්ක සමුදය නිරෝධ මාර්ග චතුරා සත්‍යය. දුක්කාරය සත්‍ය ආරම්භවෙනි කොහොමද ජාතිප ජාතිපි දුක්කා ඉපදීම දුකා. ම ඔබ හොත් මනු්‍යයෝ හට ඉපදීම දුකක්දසාම්ප්‍රධයක උත්තර දෙන්න එපා මන්දන්න කියනෝක ගත් කටන ඉපදීම දුගක් කිය. ඉපීම සැසිල් ඳද මුලින්ම සඳන්ල ඉපදීම සැනසිල්ලක් කරගන්න ඕනේ ඔබ කරන්න දුකක් කිය කරන වැට නෙේ දැම්මේ කරන්නේ දැමේ ජීවත්තන විදිිය බැලුවට පස්සේ. දරුවන්ට ගන්නලා හැකිනම් මාලිගාක්කුනත් හදල දීලා යානවා අර්ගෙන දීලා හොදට ඇඳල පැළඳලා තුන්වෙලටම දැ ආහරිල්ල මේ දසල ඔබ දන්න ඕන්නේ. කොයිතරන් ඉතින් ඔයි දුකයිහයාගෙන දින්නම. සැප ොයාගෙන ඇන ගනක මොමේ ඉන්න. එහෙම කියන ගම ඉපදීම දුකක් කියන. ඉපදීම දුකත්තමයි අවිද්‍යාවට හසුන. මුලින්ම සඳහන් කළ. විද්‍යාවට ගත්තොත්. ඒතු පල දම තරුම් රගෙන සම්මුෘතිය පමණයි මම මගේ යනු පරම සත්්‍යේයනුව කිසිවෙකෝ කිසිවක් මගේ නොයි ම නොයිමි මගේ යාත්මය නොවේ. එනිසා සීලේ පිහිටල අවබෝධයෙන් පරිහරණය කරනෝ කියෙන් තැන අපට ස්ථැනසිල්ල. මාර්ග පලා බෝධයට පත්වෙන්න්න බුදු වෙන තත්වයට හදාගන්න පුළුවන්. එනිසා ඉපදීම දුකක්ම කිය ස්ථරයි දුකක්ම ඉපදීීම පටගත් ොත්ත එහෙම සැනිසි ොහයන්න ලැබෙන්නේ දුකයි දුකයිකීම ඉද මේ තරුණ දරුවෝ ප්‍රශ්න කරන්නේ එකයි අප දහමහන්නගේ හම දුකයි කියල ඉන්න. එලියට අට පසේ හැපහයනවා. අපි මේ දෙපැත්තක ජීවත්වෙන්නේ කිය කතාව ඉන්න. නෑ එකතනක තියෙන. දුක කොතනකවත් නෑ. දුකාපි නිර්මාණය කරගන්නේ අවිද්‍යාව මත හැබැයිෝ. අවිද්‍යාව නිසා තෘෂ්ණාවෙන් බැඳුනොත් තන්නා සංයෝජනානන් සධාවතන් සසරත දීගරත්තන් වෝ බික්වේ දුක්කම් පච්චන බූත. එතකොට අන අවිද්‍යාව නිසා, ිය අරමන ලන කම රමණය ගැනො පිය සබ්ාද වසි ඇසකනා ද ඉද්‍රියන් රූප සද්ධාද ආරමණයන් ම මගේ කරග ඇලිුනොත් ඔන්න ෘෂණාවෙන් බැඳල මේ ජීවිතය දුක් මරණින් මතු සතර පයටටනොත් භගාමී ජීවිතයම එතකොට භවයම දුකක්. දැම්මී ලබූ අවස්ථාව ශ්‍රී සද්ධාර්මයක් මතු වෙලා ගෞතම බුද්ධ සහසනයේ පවතින අවධියක සැනසිල්ලක් හැටියටි දැක්කුත්. එතකොට හැබෑවට සවයා. නිබ්ානම් පරමන් සුකන් කියන තැනට එන්න මේ ලදල් ලද මොහතේ ාගවතුන්හසේ ලෞකෙ ජීවිතයටටත් අත්තිසුක භෝගසුක අනුසුක අනවද්‍යසුක පුතහලා ඇතිනේ. ලෞකික ජීවිතයේ ධර්මාණුකූලෝ සැපැයි කෙනතැන දකින්න පෙන්නුම් කලා ඔබ අකර්මණ්‍ය කරන්න නෙමේ. හැබැයි විද්‍යාවට අනුව. හේතු පළ දහමත් එක්ක දැක්කොත් මේක සනිසල් ඒක දකින්න ඇතිනි සාතමයි. අනේ මට දුකයි කියාගෙන මේ අඩාගෙන වැලපීගෙන ඔබේ ඉන්න දහම අහන්නත් ඕනේ අනුගතවෙන්නත් ඕනේ. ඔ සොම්නස මේ හඳුන් අනපුතේ හාසු ප්‍රඥා කියලා. දහමහලා කඳුලු වගුරෝමෙන් අඩාගැෙනයන්න නෙමේ. ගෙදර ගිහිල්ලා ඉගෙනගන්න ඇතු රැකයා කරන්න ඇතුව දෙමවපිය අනි පැත්ත බලාගෙනන්න කියෙන දමක් නෙමේ හාසු ප්‍රඥා සොම්නසිම් මේ අනිච්චදු කන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්න්න ඕනේ ධර්මාබෝධය ලබන ඇත්තෝ මොකවන්නෝ විපසී දති ෛත්‍රියත් එක්ක මුහුණ බොහෝම ප්‍රසන්න අය. ඔබ බොහොම නිමලා ඔබේ හම බොහෝම ප්‍රසන්න. ටයි ඒ දහම දකින්න දකින ඒ වභාවට එ නඕන සවහ වහා ධර්මයට එන්න ඕනේ සතර හති පට්ාන ගෙන සඳහන් කළ වේදනානු පස්සනාව ගැෙන අපි කතාරනොමතෙන්දී භාගුතුන්හසේ දේශනා කරනවන් හතර හති පට්ඨාන සිහිය පිහිටවන්. එතකොට වේදනානු පස්සනාවේදී වේදනාසු වේදනානු පස්සී විහරති විඳීම් ලබනකොට දැම්මම් විඳිනවාකෙන තැන සිහිය පිහිටුවන් ව. ඟ පරමාත ධර්ම අවබෝධයක්ත් එක් විඳීින් කියීඇති ොද පුතේ පදන වසින් ේදනා කියද තුනයි. සැපවේදනා දුකවේදනා්‍ය අදුක්කම සුකහෙවත් මධ්‍යස්ද දුදේදනා තුනෑ. මේ වේදනා තුනේදීම විඳිනවා කෙන තැනක සිහිය පිහිටුවන්න ඕනේ. අර පරමාත ධර්ම අවබෝධයක් එක්. නැතම ම දැ සැප මදදුක දම්ම මද්‍යස්තෑ කියීම සිටිනැනේ. පරමාත ධර්ම අවබෝධය සමගින් සැප විිඳී නොට දකින්න ඕනේ. දැන් ඔබ වාඩිවෙච් වෙලා මට මිනිිතු හත දයකට ඉස්සෙල්ල කොට්ට දෙදක සැප හැටියට දකින්නට ඇති. දැන් සැපද කොට්ටයත් සංකතියක් නිසා හටහරග බිඳී යනවා ප්‍රධානවසයෙන් අපට දැනෙන්නේ මොකක් නිසා ඔ ස්කන්ඳ පංචකය යොක උඩු තියල තිය. ඉස්කන්ද පංචකේ කිය කිය අනිච දුක් අනඇත තිලාක් කට විසේසෙන්ම රූපස්කන්දය පට ව්‍යාපෝතේ ජෝවායෝ කියෙන හතරත් උපාදාය ඇස කනාාදී උපාදෑ විසි හතර රූප විසිහටකි වේකයි. ප්‍රධාන වසයෙන් පටව්‍යාපෝතේ ජෝවායෝ දැවයි කෙනෙක් දෑත දෙපේ දිගු කරන්න පුළුව හකුලන්න පුළුවන් ඒ මොකක්ද වෙන්නේ. පටවි තදගතිය ආපෝ වැගෙන තේජෝෂ්නයවාවායෝසුළඟ මේ හතර සමානුව තියෙනකං අපි නීරෝගී. අඩු වැඩි වෙනකොට තමයි. ලවසෙන් රිදෙන්නේ බදෙන්නේ හිරිවටෙන් ඕයි බලවත්්‍රස ඒවා විසරෙන කොට මේ අඩු වැඩවසයෙන් භ්‍යන්තරය තුළ හදවත්රෝගෝක ගොඩු රෝග අක්මාරෝග පෙනනහළු රෝග මලේ රෝග ඔක්කොම ඇතිවන්නේ. ලෞක ලෝක තුළ මයිදවරු කපල කොට ලෙහමහා කරන්න අඩු වැඩි කරලා මැදට කියන බලනු. දහම මේ හතර සමානෝතියනකං අපි නරෝගී ඒවා අඩු වැඩි වෙන කොට විසිරයනකොට තමයි වේ දනා සකස්සෙනවා කියන තනක මේ ස්වභාවයට පත්වෙෙන්නේ. ද පරමාර්ශ ධර්ම අවබෝධයෙන් අනිච්චදු කනත්ව තිලක්කනයට යටත්කොට ස්කඳ පංචකය. රූපවේදනා සංඥාසංකාර වි්ඥානික නිස්කන්ඳ පංචකය දැක ගැනීමත් එක්ක. ඇස් දෙකන්නේ මේ අවබෝධයෙන් සැපවේදනාව දකින්න. එතකොට සැපවේදනාව එහෙම දකිනකොට උපාධානය කරගන්න නෑ හිතෙන් දැඩිවගන්නේ මේ සැපය මගේ මයි මමයි ස්තරයි සදාකාලිකයි කියලා. දැන් ඔබ අම්ම දෙෙස දකින්න. අම්ම දුව දෙෙස දකිින් සම්මුතිය තුළ අරකී පිදිට දරුවට නොබමගේ වස්තු දරුවටත් පේනෝ අම්මා බුදු නෙවුනට බුදු ඒවා කිය මම ගෞරව කරන මේ අදහස ගන්න හැබැයි දැන් සැපයි හැබැයි මොකක්ද පරමාත ධර්මෝය ගත්තොත් මිනිහිකරොත් විදර්ශන වටනුව වි පස්සන වෙනදේ බලන්න විශේසයෙන් දකින්න අනිච්ච දු කනත්තත් එක්ක අම්ම කිය කිව්වත් මට දැන් දැටීම සැපක් නමුත් ස්කන්ධ පංචකයා. ටරගෙන විිදී නැතුව යනවා. සදාකාලිකනෑ නිච්චසු කාර්ත්මනය ස්තිරත්න හැමදාම සැයි කලගන්නත් බෑ මාකමිති පාද පවතින්නේ. දුව කරෙක හොමද අම්මා කියනකට ඇයිමගේ දුවේ කියලා සම්මතය තුළ කියනවා. හොඳ සම්මතය තුළ හිතන් මට පන ලෝක පෙන්නල දෙන්න හොඳට ගන්න ගුණති නැනැති පිනති දරුවක් ක්‍රේවාගගේල් එ න පු ගේමතත් කිය . හැබැයි පරමාර්ථව සිංහ විදර්ශනා කොළ දක්දම්මට දුව ැ හිතෙන් අම්මට හතත්ට දුවහෝපුතා ඒ දුව ඒ පුතා ඉස්කන්ද පංචකයා අනිච්චදු කනත්ත තිලක්කටටත්. අනි චදු කනතිතිලක්ැටටත් දරුව වනත් සම්මුතියට මම මගේ කියලකිවට පරම්ම සත්්‍යයට අනුව මමත් මට හිමිනැතින දරුව වනත් මගේ වෙන්නේ මම වෙන්නේ ඉස්තිර වෙන්නේ සදා කාලික වෙන්නේ මේටික තේරුම් ගන්න තමයි මුලදි පටාචාරාටත් සහ කළේ එයායට ඔබ වගේ අද වගේම තේරුම් ගන්න බැරුව දුව පැනවිද්දේ කතා ප්‍රසිද්ධ කතා දන්නඕන්නේ කිසා ගෝත මට තේරුම්ගන්න බැනව දරු ැති වෙච්චලාලයි මොකද හමුුවම සැපතක් හැට අරගෙන තිබුණ මමයි මගේ ස්තරයි සදාකාලිකයි කියල් නමුත් ස්කන්ඳ පංචක කිය අ නිච්ච දු නති තිලක්කැටියට එතකොට හැබෑ සඔබහයට මතුවෙන කොට ූුණ පානකොට පහිත පුරදු කල්ල නැති නම් ඒකට පිළිගන්න බැ ත කැමති නෑ පිළිගන්න. මුලේෙන් දැක්කත් මුලයෙන් ගන්න ඔදැම් මේ එක මෙහමයි කියලා හැබැ හිත පිළිගන්න කැමිතින හිත පුරදු කරලන එතකොට කියවා මට හිතාගන්න බෑ. එතුවට මේ අඩන්න වැලපෙන්නේ. දැම් මේ අහපු දහම කොච්චරහල තියෙනවා දනිච්ච දු කනත්ත. නමුත් හිතට මනාකොටට භාවිත බහුලීකත නොවීම නිසා ප්‍රියක කෙනක් මියදන ගම්ම මොමක දෙ කියෙන අඩ වැලපිලා මම හිතුවනෑ මටම මෙහෙම දෙයක් වේ කියලා. ොකද චර කාලයක් ඇව එම මේ හැම කෙනෙක්ම කියන උපුතේ වැඩිපුර මම හිතවනෑ මට මෙහම දෙයක්වෙයි කියලා ඇයි ම දාලග නොුවොමට පොරු දුනානෙද හැම දමින්නවා කියලා අපි හිතු අපේ ලෝකෙ දැ සම්පූර්ණක් කිසිම දුකක් නැතුවේ හැම දමින්න පුලුවන් කියලා එහෙම ඇවේ එහම නිච්ච දුක් කනත්තක තේරුම් ගත්ති මේ මොහොතෙවුනත් කොයි තරම් ඔබ කිව කුසේ ගැබ්ගෙන හිටියත් ඕන හටදව ශුපදිනව කිව. අද ඉපදුණනා කියල කිව. තවම ළමා තරුණ කිවත්. ගස්ගල් කඩන තරට හයිිය තියෙන නම යඔබ්බනවස කිව්ව. ජාති ජනාව ව්‍යාධමන්න සෝක පරිදියෝ දුක්කදෝමන සුපයාසියන්ට උරුමයි හේතුව අනිච්ච දුක්කනත්ත තිලක් කනට ටත් නනිසා. දැන් අම්මා කියනකට හෝ තාන්තහ අපපච්චි කියනකට ඇයිමගේ දේ පුතේ කියනට සම්මුතිය අරවිදියට හැඟුණත් පරම සත්‍යය විදර්ශනාව හිතතුළ නැගල තියෙනෙ කෙනනෙක් දුවපුතා ස්වාමයාා බිරිින්ද.ඒහවරුවන. හමක් වුවත් මාලිගාවත් තියනෝ කිවත්. රටමයිතය කියලා කිව්වත් සක්පිති රජතුමා රාජනීය කිවත් උපාධානය කරගන්නේ නෑ මේකට තමයි හිත පුරුදු කරන්න ඕ. එක තමයි වේදනාතරය සැපවනත් ද සැපත් සංකතයේ හේ තුළ පලයක් සැපැයි කළ සම්මතය තුළ. හැබැයි සංකතයේය වෙනස්සීමට තියන දුක් වේදනාව. එතකොට හටා වැල පෙන් නෝ නෙද නෑ දැ ෙඩමුණනොත්මකද කරන්න. ලෙඩවන කොට මොකද කරන්නම්මුතේ තුළ බෙහිත් කරන්න. අය ගිලන් වුණනාට ගිලන් කරගන්න ප මොකක්ද. හිත ආතුර කායස්සම මේ සතෝ චිත්තන් ගනාාතුරම් භවිස්තති කය ගිලාන් වෙනකට ෙත් කරන්න අපි දන්නවා ගොම ස්කන්ද පචක තිබෙෙන රූපස්කන්දය ීදිරි ගිලන් වෙන අපිට සෙල දන රුපස්කන්දයක් එක්න හැබැ හිත් ගින්ව වෙන වේදනව තරම්ගත නැත්තා මුලින් හොදිින් ඉන්නකට සැපය කෙල හිතන් ැඩිල්ලගෙන මම මම මගේ කියලා යතා ස්වභාව යනුව සංකතයේ නිසා ද රූපස්කන්දය වෙනස්සෙනනකොට දුක් වෙන. ඒ වේදන. ඉතින් හිටන් අල්ලගත්ත නිසා සැයි කියල වෙනස් එන්නේ කියලා නිච්චසුකරගෙන හිටපු නිසා දැ වෙනස්සනකොට හිත පිළිගන්න කැමතින පටි ගේකටනු අමනාපි එතකොට හඩ නොයල පෙනවා. අව බෝධයෙන් යුක්තව බිහෙත් කරන්න ප්‍රතිකාර කරන්න හැබැයි පරමාර්ථ ධර්මාවබෝධයත් එක්ක හිතගිලං කරගන්නේ නැති වෙන්න පුළුවන්කම තියෙන්නවා. දැම් මට කියන්න එහෙම පුළුවන්ද අනුක්‍රමින් පුළුවන් වෙන්න ඕනේ. මේ දේශන අවසාය නැකට යනකො ටික්කත් පුළුවන්ගල ගෙදරයන්න ඕ යනකොට සාකච්ා කන ගෙදර දෙ හරි සුසු තැනක ධර්මය සාකච්ඡා කන පුලන්. අපිට පුළුවන්ද නීරෝගි වන්න උසාහ කරන දුව එපුතේයා යාමොහෝ වැඩිහිටි දෙමෝපෝ ආහාර ගැනීමේදී ආදීවසින් සිතස්ුවපත් කරන්න පුළුවන්කම ලැබෙන. යම්ි ගිලංවුොත් බෙත් කරන්න හැබැයි අනිච්ච දුක්කන්න අත තිලක් කට කකො දැක පුරදනම්. දල පෙන හිත ගිලං කරගන්නනතුව යියට ගිලංකන බිහෙත් කළ සූපත්වෙන්න පුලුව. දම අදහස පුලුවන්නේද මේකට තමයිබෙන්න්නටඕනේ මේ සූත්‍ර දිසන පෙන්නුම්පොන අපිටක දකින්න මේ රූපස්කන් දෙයක් එක්ක අභික්කන්තයේ පටික්කන්තයේේ සම්පජානකාරීය හෝති ආලෝකිතේ විලෝකතයේ සම්පජානකාරී හෝති සම්මජිතයේ පසාරිතය සම්පජානකාරයේ හෝති පත්තචීවර ධහරණයේ සම්පජානකාරය හෝති අසීතේ පීතේ සාහිතයේ කාහිතය. සම්පජානකාරයේ හෝතය. උච්චාර පස්සාකම් මේ සම්පජානකාී හෝතය ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජගරිතය වාාසිතය සම්පජානකාරයේ හෝත කියවල බලන්න මේක දැඟ එකකායනු පසනය කොටසක්මං එතන කියව්වේ නමුත් ඒ ඔස්සේ තමයි අපි වේදනාාව විස්පර්සයට ගන්න කායනු පසනය කොටසං එතන සඳහන් කළ සම්පජානයඇත්තෙක් නමුත් ඒ ඔස්සේ අපි ස්පරිසියෙන් වේදනාවට සකස්සෙන. එතකොට ඒ කොටසත් එක්ක සිහිපත් කරලා දැයි ඉදිරියට ගමන් කලා පිටුපරිසර ගමන් කලා. ස්කන්ධ පංචකේ මුලිම රූපස්කන්දය. විඤ්ඥානය අවබෝධීෙන් ගමන් කනකොට සැප දුක් මධ්‍යස්ත විිඳී ස්පර්සියා. එළඟට සඥ මේක තමයි සැප මේක දුක් මේ ආදී වසය සංකාර ඊළඟට හොඳ ඇසහන් අරකයි ආදීවශයෙන් සිතුවිලි අරමුණු. විඤ්ඥානය සාමාන්‍ය විදියට ලදරු තැන ඉන්නවන අ සම්මුතිය ප්‍රියකි නර්මුණේ ඇලෙනුව අකමැති අරමුණය ගැටනව. හැබැ අපි මේ සාකච්ඡා කලාවගේ සම්මත් ප්‍රඥාවෙන් එයා දැනුවත් කළු පුරුදු පුහුණු කොත් භාවිත බහුලී කතකළො හ දනව න ාන්න. එකොට සම්මූතියට මම මගේ කියල පැත්තට පරහම සත්‍යයට අනුව පරමාර්තට අනුව කිසිවෙක්කෝ කිසිවත් තමන්ගේ පටන් මගේ කරගන්නනේ මේේතුල ස්තිරලෙස් මින්න්නව කියලා ගන්නෙත්නේ මාකැමිති පරිද පාතගන්න පුළුණනි කියන තැනක හිත පුරදු කල්ලත්න්නේේ හටගත්වගේම නැතිවෙනවා කියෙන තැනක තමයි තියෙන. එතකොට අර දැන් ඇසට රූපය සකස්වනකොට චක්කු වි්ඥානය පහල වෙනවා තින්නන් සංගති පස්සු අහලතියනෝනේ. කක්ංච පිච්ච රපයේේ චඋපද්ජති චක්කු ්‍යාන තින්නන් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. ඇසේ රූපයහ සකස්සනකොට චක්කු විඥාය පහල වෙන්න ඕනේ වි්ඥානය සකස්වන ඇස රපිනිසා චක්කු වි්ඥාන. දැන් අවබෝධය තියෙනවා අනිච්චුදු කනත් එක්. මේ තුන් දෙෙන එකට එකතුව වෙන එකම ඉස්පර්සයේ තින්න සංගති පස්සු. අනිච්චදු කනත් අවබෝධය තිබෙන. හේතුම් ප්‍රත්්‍යකරගෙන සකස්වලා ඒේතු විශ්‍රයම න්න තිවයන ය අවෝධයක්ත් එක්කාේ පස පච්චා ේදන ස්පර්සියෙන් වේදනාව කිය සපහෝ දුක්කෝ මධ්‍යස්ත. සැපවේදනාව හිතෙන් දැඩි ගන්නන්න සැප විඳන්න. රාගයෙන් තොරව. අභිද්්‍යා විශ්මූ ලෝබෙන් තොරව සප විඳන්න කෙලෙස්සලින් තොරව. සංකතය නිසා වෙනස්ස වන. තොට දුක්ක වේ දැන්වතන දුක්ක වෙනවනම් වාඩු ඉඳල දැන් පැකට කිට්ටු නිසා ගැටීමක් නෑනේ. මේ ස්කන්ධ පංචකයේ ස්භා හටාරගෙන බිඳයාම ඒ අනුව තමයි මේ විඳීම තියන්නේ. එතකට මේ කයත් අනිච්ච දු කනත තිලක්කෙන්ට යට යටත් නම් අනිච්චනං ංකතනං පටිච්ච සමුපන්න නං හේතුල දමිනන් සකස් වනේ. මේ ඉස්පර්ශය නිසා හටගන්න සැපොහෝ දුක්හෝ මධ්‍යස්ත හෝ විදීමක් නිත්‍ය සුකාත්ම වෙන්න පුළුවන්කමක් නෑ. ඉස්තිර සදාකාලික වෙන්න පුළුවන්කමක් නෑ. කයත් අනිච්ච දුක් කනත තිලක්කට යටත් වේදනාවත් සංඥාවත් සංකාර විඥ්ා නිස්කන්ඳ පංචකයම අනිච්ච දුක්ක අනත තිලක්කට යටත් නම්. මේ ඇසෙන් රූපය චක්කු පෙන්ඥානයේ සකස්වෙලා සැපය කියල සම්මතය ගත්තට ඒ සැප කොහෙන්දාවේ. අනිච්ච දුක්ක අනත්ත තිලක්කනයට යටත් වූ ස්කන්ද පංචකය ඇසුරු කරගෙන මේ කතා පැහැදිලීනේ ස්කන්ඳ පංචක ඇසු කරන එහෙමං එතනින් සකස් වෙච්චි මේ සැප කියන විඳීම හෝ දුක්ක කියන විඳීම ොහෝ මධ්‍යස්ත විඳීම ොහෝ නිච්ච සුකාත්ම වෙන්නේ ඉස්තිර සදාකාලික වෙන්නේ නේ. කතා පැහැදිලිද පුළුවනයක් බෝදධ කරගන්න ඉස්කන්ද පංචක අනිච දුක් නත්තනම් ඒ ස්කඳ පංචක ඇසරුරගෙන සිද්ධ වෙන ඇසෙන් දකින කනෙන් අහන නාසේෙන් ග්‍රහණ දිවෙන් රස කයින්ග ස් පර්ස මනනිසින් සිතුවල් මේ සියල්ලම ඉස්තිර සදාකාලිකන සැපවුනත් දැඩි වැලෙන් එපා දුක්කුණත් ගැටෙන් යන්නේපා. දන් එත කොට අඩන්නතුව ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්නේ ඔවු ධර්මානකූල කතාක හඩන්න හඳන්න පටිගයක් වෙන්න සේකෙ ලන නත්වපා මේ දරුවන්ට වන තන්න්නහමාන්‍ය දිට්ටියට අන්නප ඔබ රූපරාජනයක් වුණ සම්මතය තුල විසාකාව විසාකා මහෝ පාසේකා වගේ. හොඳට මිගන ගෙන ඉහලම තනතුරකට ගියා මිල මුදල් දනදායන හම්බ කරගත්තත් පවත්තා නිස්කන්ධ පංචකයා අනිච්ච දු අනත තිලක්කෙනට තවත් ඕනිනම් ඇවිදිනා වැසිකිලිය දෙතිස්කුණපියන්ගෙන් පිරිපු. පැහැදිලිනි අසුභ සංඥාවත් එක්ක ඇේ දුක්වේදන හටන්න වැලපින්න ඕන්නේ ලෙඩ වෙල ඇට සැල්ලක් වගේ අං විටක වෙන්න කියිය. ප්‍රතිකාර කරන්න භාගගේ තුන්හසේ දේශනා කලා නො ේද. අනි්ච දුක්කා අත තිලක්නැටහත්කිල් මේ අවබෝධයක්ත් එක්ක සකස්සනකට අපි මේ හැම කරුණක්ම අනිච්චයි සංකතයි පටිච්ච සමුපන්නේ හේතු පල දහමින්. අපි දකිනකොට අපිට පුළලුවන් විදල් ඒ තම අස්ෘතව පෘතජ්්‍ය නිසා යම්පික දැනන්න පටන් ගත්තත් ඇලීම ගැටීම විදර්ශන කරමින් හිත සුවපත්වනකට සක කියලා. ග ඇසුරගන්නත්න රාණුසේ මතුවෙන් න බලවතු යට පපතු කෙස් උඩටැවිල්ල පකාරන්නේ රාගේ පාත්තන්න අකමැති තැන ගැටීමට පටිානුසේ නෙත් නෑ මධ්‍යස්ත තැන අවිද්‍යානුසේ එන්නෙත් නැතුව සංසිදුන බවක් නිවීමක් ඇති කරගන්න පුළවා. පහනෙ තෙල් තිරේ තියෙනකන් තමය පත්ව වෙන්නේ. තෙල්තිරේ නැතිවෙනොට නිවිල සිහිල් වෙනවා. මේක කය වේදනාවක් අවත් ජීවිතය අවසන් කන දිවිකෙලවර වේදනාවක් හවත් අනිච්චදු කනත්ත ඔස්සේ. නි්‍යයි සංකතයි පටිච්ච සමුපන්නඇයි විදර්ශනා කොළොත් නිවෙන්න පටන්ගන්නෝ මරණය ඉදිරයේ පවා කෙලෙස්වලින් බැඳන්නේ නෑ මාර්ගඵලා බෞද්ධයට පත්ත හිටිය නැති නම් සෝුවන් නොත්තමයි තරයි නිතවසේම නිදහස්ස එන්නේ හැයි සමය දෘෂ්ටිකොස් සුගති ගාමි වෙන්න පුළුව නිවන් අරමුණු කරන්නත් පුළුව වේලාව අවසන්. නැතම්මක්ගේ අමිති තවසාකච්ඡා කරන්න. නමුත් මේ දේශනාවෙන් යංවූද අවබෝධයක් අරගෙන. පරිදිියෝ ද්දොන සුපහසම් බැහරව ධර්මය අප පි දකණන්නඩ. ගෞතම බුද්ධ ශාසනෙන් උතුම් පලනිලා ගමු හැමටමියයුතුම් චතුනාා සත ධර්මමාබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වීවා. සාධෝසාතෝසාෝ සදැහැවත්න ජීවිතය තුළ සැනසිල්ල සොයා ගැනමින් සුපසන් ජීවිතයක් අත කරන්නට ඔබ හැමදිනාටම මගකයාදමෙන් නිතාමත්ම ර් දශනක් සංයෘත නිකායතුල අන්තරර්ගතවන දතේයේ . ලං ත්‍රදේශනා මුලශ්ක කර ගනමින් අපේ පින්වත්ස්වාමින් හන්සේ අපගේෙරි අනුකම් පාවෙන් දේශනා කරන්නට කටයතු කලා. ඉතින් මේ පිළි බඳව බොහෝදේ ඔබත් සමග සකච්ඡා කරන්නට ඌමනාවතිබුණත් වැඩසරහනට ලැබී තිබෙන කාලවෙලා අවසන් වරනිසා අදට සුපසන් ජීවිතය සකච්ඡවාම මේ වැඩසට හනාපි නිමාාවට පත්කරන්නට බලාපොරොත්තු වෙනවා කොහොම නමුත් මේ අද දේශනා කලාබූ දහම්කරුණුකාරණාවත් නොබේ ජීවිතයට හෙකතු කරගැනිමින් මේ උතු මනුසත් භවය සත්පුරෂයක ලෙස ජවිතය අත කරන්නට ඔබට ආරාධනා කරමෙන් අපේ වැඩ සටහන නිමමට පත් කරන්න බලාපොරොතු වෙන්නේ. මෙවතු ඩ සටහන ෞද්ධාරපහෙන් අලිකාවත්තුලින්. ඔබට සන්න විහෙදනයකිරීම සඳහා ස්වකයේ දායිකතු වගනමෙන් කටේතු කලපින් වත් පිරිසට ඔන්ගේ අරමුණු පැහැදිි කරමින්ෙන් පුුණ්‍යාන මෝදනාව වන් සිදු කරන්නට අප පින්වත්ස්වාමන් වහන්සේට ඉතාමත්ම ගෞරපයෙන් ආරාධනාකනවා. ඒ පැතුූ සුප සංජීවිතය සදදහම දෙසුම සාකච්ඡා වෙහි. දායකත්තේ ගෙනටයුතු කළේ ද සොයිසා කාන්තාරෝහල සේවේ නියුතු AD වසන්ති අතුකෝරල මහත්මය විසින් නොමර දිසිය තිස් පහ හොර පේ රාගම ලිනේ පදිංචි පින්මත් පින්වත්තුූ එඇතුමිය දායකත්තේ දරවා. වසර දොලහකට පෙර මියගේ ඒඩී ආර්ිය පාල පේතුමාට වසර හයකට පෙරගේ ඒ බේ බිනෝනා මතාවට වසර හතරියකට පෙර හදිසි අනුතුරකින් මියගියේ දුෂෂන්ති දුවට එවගේම බෙම්පි අපපු හාමිසීයා මුතුමැනිිකා ආච්චි ජෝෂ් පෙරේරා ස එල් රොසලිින් පෙරේරා ආ්චි එමිලින් නෝනා ආච්චි ඇතුළු. ඔබ හැම නමමිය දුනු සියලු ඥාති හිත මිත්‍රාදී නමින් පුන්‍යානු මෝදන සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම සෙත් ප්‍රාර්ථනා කරනව දස්ශවවි සිතුන හතරනි මාසය කොළස්ුදින ජන්මදිනය සැමරු කුම දිලු තිසක්‍යයා. දුවට සෙත් පාර්ථනා කරනවා දෙදස් විසිතුන පස්සනිමාසය හත්තෙන දින දෙදා සිතන පස්සවනිමාසිවිසි දෙවෙනි දින දවස්සවල ජන්මදින සමන්න දුලන්සා සහ අයන් සාධියනවරුන්ට සෙත් ප්‍රාර්ථනා කනෝ නිදුක්්බව නීරෝගී සම්පතිය ගුණ ඇති ැනැති පින් ඇති ධර්මාණුකූල ජීවත්වන සුපසන් ජීවිත බවට පත්ත ඒවා ඒ දරුවන්මලුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ර්මදේ නට සභාග ාත හිත් මත්‍ර හමදි නාටමත් විදේශගව සිටින ආදරපුතු ශ්‍රීනාාත් කුමාරටත් ඇතුළු හැමට නිදුක් බවන රෝගී සම්පත්තියේ දීර්ගායස ප්‍රර්ථනා කරනවා. රටේ හෝල ොන ෝ වෙ මිස්ශ්‍රවනයකල් නැරබූ ඔබ හැදිනාමත් ීවන්ත පුතුනුවන්නැතුළු කාරමලේ හැමත් නිදක් වේවා නීරෝගිවේවා සුව පත්තේවායි ප්‍රාර්ථනා කරනවා. එවගේම නේවාසිකෝ ප්‍රතිකාල් ලබන සියලුම රෝගීන්ට තමන්ගේ සහෝදර සහෝදරාදීන්ට වසන්තිඇතු කල් මහත්මින් ප්‍රාර්ථනා කරනව. පවුලේ ඥාති හිතමිතුරන්ට උදවපකාර කළ හැමට ලක්වාසේසිියලු දෙනාටමත් තුනරු අගේ ආසිරවාදයක් දෙව අගේ ආශිරවාදයක්ත් ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වෙනවා. අපි ඒ ප්‍රාර්ථනාවන් යහපත් වූ ප්‍රාර්ථනාෂ්ට සිද්ධවේවෑ ප්‍රාර්ථනා කරමින් එක්වම ඥාතීන්ට හා දෙවියන්ට පින් අනමෝදන් කරමු. ඉදන්වෝ ඥාතිනංහෝතු සුකිතා හොන්තු ඉදන්ඕෝ ඥාතිනංහෝතු සුකිතාහොන්තු ඉදන්ඕෝ ඥාතිනං හෝතු සුකතාහොන්තු ආකා සට්හාාචබුම්මට්ට දීවානාගාල් මහින්දිංකා ප්ඥන්තන් අනුමෝදිත්වා. චිරං රක්කන්තු සාාසනං, චිරංරකන්තු දේශනං, චිරංරකන්තු ලෝකසාසනං සභාගූපින්වස්වාමීන් වහසේටත් ඔබ සිලුදිනාටමත් හැමටමත් නිදුක් කොනීරෝගීව උතුම් චතුරා සත ධර්මාබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා.